සුබ දවසක් ඇන්තූරියම් වගාවට ආදරය කරන ඔබ නිරන්තරයෙන්ම අලුතින් ඇන්තූරියම් පැලමිලදී ගැනීම සිදු කරනවා. ඉතින් මේ විදිහට ඔබ ඇන්තූරියම් පැලමිලදී ගැනීමේදී ඒ මිලදීගත් ඇන්තූරියම් පැල සමග විවිධ ලෙඩ රෝග එන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ ඒ පැලමිලදීගත් විගස ඒ පැලයේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුව තිබෙන්න පුළුවන්. නමුත් දින කිහිපයකින් ඒ පැලයට ආසාදන වේතු යම් වීතිබු යම් දිලීර රෝගයක් ඒ පැලය තුලින් මතුවෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඔබ ඇන්තූරියම් පැලයක් මිලදීගත් පසු ඒ ඇන්තූරියම් පැලය එකවරම ඔබේ නෙට් හවුස් එක තුළට එහෙම නැත්නම් ඔබේ නිරෝගී පැල අතරට රැගෙන එන්න එපා. සාමාන්‍යයෙන් ඔබ ඇන්තූරියම් පැලයක් යම් තැනකින් මිලදී ගත්තා නම් අඩුම තරමේ සති දෙකක්වත් යනතුරු ඒ ඇන්තූරියම් පැලය ඔබේ වගාව තුළට රැගෙනීමෙන් වළකින්න ඒ පැලය වෙනම ස්ථානයක සති දෙකක් පමණ කාලයක් තබා තියන්න. එතකොට ඒ පැලයට යම් ආසාදනයක් දිලි රෝගයක් හටගෙන තිබුණොත් ඔබට එය හඳුනගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙමගින් ඔබට පුළුවන් පිටතින් වගාව තුළට අලුත් දිලි ආසාදන රැගෙනීම අවම කරගන්න. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් ඊට පස්සෙ ඔබ මිලදී ගන්න ඇන්තූරියම් පැල එකවරම වගාව තුළට රැගෙන එන්නේ නැතුව සති දෙකක් පමණ වගාවෙන් පිටත තබාගෙන මේ කිව් ආකාරයට ඒ පැලය නැවත වගාව තුළට රැගෙන එන්න. ඉතින් එමගින් ඔබට පුළුවන් ඔබේ වගාව ලෙඩ රෝගවලින් දිලි රෝගවලින් ආරක්ෂා කරගන්න. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔබට ඇන්තූරියම් වගාව පිළිබඳ යම් ගැටලුවක් තියෙනම් පහත කමෙන්ට් කරන්න. අපි ඒවටත් ඉදිරියේදී ඔබට පිළිතුරු ලබා දෙන්නම්. ඔබ සැමට සුබ දවසක්.